හැබැයි එහෙම බලන්න කිව්වොත් දැන් ලංකාවේ ඉන්න ඔක්කොම ජනතාව අන්තවාදීන් කියලා තමයි කියන්න වෙන්නේ. ඒ විදිහට කියන්නේ. ඔව් අපි මේ යෝජනාව කරන්නේ ආණ්ඩුව මේක පිළිගනී කියන විශ්වාසයකින් නම් නෙවෙයි. ආණ්ඩුව පිළිගත්තත් නැතත් අපට වගකීමක් තියෙනවා. අපේ රට මේ ආණ්ඩුවේ පමණක් රටක් නෙවෙයි. මේ අපි කාගේත් රට. ඒ රට අපේ ඇස්පනා පිටම මෙහෙම වෙනකොට මේක දිහා ඔහේ බලාගෙන ඉන්න වගේ වගක් නැතුව අපිට බෑ ඉන්න. ඒ නිසා තමයි අපි පක්ෂ ටික කතා කරලා මේ තීරණය කරේ මෙන්න මේ යෝජනාව රටට ඉදිරිපත් කරමු. ආණ්ඩුව මේක ධනාත්මකව ගන්නවා නම් අපි අර අවම වැඩසටහන පවා සකස් කිරීමට සූදානමින් ඉන්නේ. ඒ අවම වැඩසටහන නිශ්චිත කාලයක් තුල ඉටු කිරීම සඳහා ඒ අවශ්‍ය සහයෝගය දෙන්න අපි ලෑස්ති. තනතුරු බාර ගැනීමෙන් කියන එක නෙමෙයි මේ කියන්නේ. දැන් ඒ කියන්නේ අපි ඔය කියන්නේ මැද පෙරදිග රෝස වසන්ත එපයි කියලා කියන්නේ. දැන් මේ මැද පෙරදිග තිබිච්ච රෝස වසන්ත වලින් උනේ අන්තිමට ආණ්ඩු පෙරලියක් උනා රටත් ඉවර වුණා. දැන් ලිබියාවේ රටක් කියන්නට රාජ්‍යයක් නෑ දැන්. ඉතින් එක එක වර්ගයේ මේ වගේ අර්බුදවලදී මේ වගේ රෝස වසන්තත් එන්න පුළුවන්. අන්න ඒව ගැන සවිඥානික වෙන්න කියන එක තමයි අපි කියන්නේ. නැතු මිනිසුන්ට සාධාරණ ලෙස තමන්ගේ වේදනාව පිට කරන් තියන අයිතියට අපි කවදාකවත් අභියෝග කරන්නේ නැහැ. ඒකට මේ අපේ පක්ෂවල කිසිම සම්බන්ධයක් නැහැ. ඒක අපි කොහෙන් කවුරු කරනවද කියලා කවුරුත් දන්නේ නැහැ. ඉතින් එහෙම උද්ඝෝෂණ වලට ගිහිල්ලා ඒව සිද්ධ වෙන හැම දෙයකටම වග කියන්න වෙනවා ඒ අන මිනිසුන්ට. මොකද මේ වෙලාවේ සමහරු බලනවා ගිනි කූරක් ගහලා අවුලවන්න. ඉතින් ඒකිනුත් ආයි වෙන්නේ මේ රට තවත් අමාරු වෙන්න එක. උද්ඝෝෂණ අපි කරන්න ඕන වෙලාවට. නමුත් මේ තුන්වෙනිද උද්ඝෝෂණයට අපේ සම්බන්ධය